iye dahawenenda sawasa hatare sita dolosenda raya dolaha dakwa tepel departamentu tula wedawardhanayak kriyaatmak kala mema wedawardhanaya kriyaatmak karanna hetuune karana tunak hatarak mul karagena eka palaweni karane tamai nuwareliya pradhana tepel karyalaya mewena wita atpat karaganeeme katudu siyalla sudanam kala ekata awas piburupat sakas kala iwarai denada dina tunakata tara kalen නාගරික සංවර්ධන අධිකාරියට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඒ සියලු ලියකියවිලි ලබා දුන්නා. නාගරික සංවර්ධන අධිකාරියත් අපි දැක්කා මාධ්‍ය හරහා ප්‍රකාශ අධිපත් කරනවා තැපැලට අවශ්‍ය නූරිලි තැපැල් කාර්යාලයට අවශ්‍ය බිල්ඩිමක් හා ගොඩනැගිල්ලක් ඒගොල්ලෝ දැන් සොයමින් ඉන්නවා. ඒක එතනට අපිව අපිට එතන ලබා දෙන්න. සා මෙම නූරිලි තැපැල් කාර්යාලය සම්බන්ධව මේ 2024 අයවැය ඇතුළත් මේ තැපැල් කාර්යාල සම්බන්ධ යෝජනාවක් තියෙනවා. ඒකත් එහෙම තීවීදී අපි රාජ්‍ය සේවක වැඩ කර ජනතාව විදියට තැපැල් සේවක විදියටත් මෙරටේ සමස්ත වැඩ කර ජනතාව රුපියල් 20000ක දීමනාවක් ඉල්ලුවා ජනවාරි මාසේ මුල සිට ගෙවන්න කියලා ආණ්ඩුවට. ඒත් ආණ්ඩුව දැන් ඒ 20000ක දීමනාව වෙනුවට රුපියල් 10000ක් අප්‍රේල් මාසේ සිට ගෙවනවා කියලා ආණ්ඩුව ප්‍රකාශයක් කරලා ඒක ජනවාරි පෙබ්‍රවාරි මාර්තු එරියස් කළා ඔක්තෝබර් දාලා ගෙවනවා කියලා ආණ්ඩුව ප්‍රකාශයක් කියමින් බොරු කරමින් ආණ්ඩුව එක පැත්තකින් මේ මෙම ජන වැඩ කරන ජනතාවට මේ තවත් මුණා කරමින් යනවා. මෙන්න මේ තත්ත්වයත් එක්ක එක පැත්තකින් තැපැල් දෙපාර්තමේන්තුව තුළ අපි පරිපාලනයේ ගැටලු රසක අපි ඉන්නවා. අපේ මඳවා ගැනීම කරන්නේ නැහැ. මඳවා ගැනීම මේකට කනිෂ්ඨ කාර්යබලයේ 2000කට වැඩි පුරප්පාඩු තියෙනවා. ඒ පුරප්පාඩු පුරවන්න නැති නිසා කනිෂ්ඨ කාර්යබලයේ ඇතුළේ රාජකාරී කරගෙන යන්න බැහැ. ලියුම් බෙදන්න විදියන්නේ දිනක් කර දිනක් දැන් ලියුම් බෙදන තැනට රට තුළ හැමතැනම පත්‍රලා තියෙනවා. ඒතර ඇතුළේ රාජකාරී කරගන්න බෑ. වගේ නිලධාරී පුරප්පාඩුත් 2000ක ඒක අවුරුදු ගණනාවක් තිස්සේ පුරවන්නේ නැහැ. මෙන්න මේගේ ආපව ගත්තම තැපැල් පරිපාලන දැන් වැඩ කරන විදිය ගත්තම ඉතාමත් තැපැල් ක්‍රමවේදය තුළ වැඩ කරන ක්‍රමවේදය පිට පන්නගෙන වැඩ කරනවා. මෙන්න මේ සියලු තත්ත්වයන් එක්ක අපි තැපැල් සේවකද තැපැල් උත්සව දිදීට දහවෙන්ද සවස හතර ඉඳලා ගත්ත මේ ක්‍රියාමාර්ග පැය 48ක් අපි 12 දොළහ දක්වා ගෙනියනවා. දැන් මේ වෙනකොට රට පුරාම තැපැල් කාර්යාල වැහිලා තියෙන්නේ. ප්‍රධාන තැපැල් කාර්යාල 653ම වැහිලා, ඒ වගේම උප තැපැල් කාර්යාල 3410ම වැහිලා, ඒ වගේ පාලන කාර්ය 100ක් පමණ දැන් 100ම වැහිලා, තැපැල් සේවක 27000ම දැන් ගෙදරටලා ඉන්නේ. ඒතර මේ 11 12 දින දෙකම අපි වැඩ වර්ජන තුල ඉන්නවා. ඒ වගේම අපි ආණ්ඩුවට අපි කියන්න ඕනේ අපි තැපැල් සේවකයන්ට අපිට ජීවත් වෙන්න බෑ, අපේ විදුලි බිල ගෙවා ගන්න බෑ, අපේ ජල බිල ගෙවා ගන්න බෑ, අපේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ, ඒ වගේම අපිට අවශ්‍ය ඖෂධ ටික ගන්න බෑ, දරුවන්ට උගන්න ගන්න දෙයක් නැහැ, අපිට ජීවත් වෙන්න බෑ, අමාරුයි. ඒ ජීවත් වෙන්න අමාරු නිසා අපි සමස්ත වැඩ කරන ජනතාව වැඩ කරන පන්ති විදියට පැලිසදාක දීමනාවක් කියලා අන්නේ දීමනාවට ලබා දෙන්න කියන එකත් එක්ක අපිත් මේ සටනත් එක්ක ඒකරාශියක එකතු වෙනවා. දැන් ආණ්ඩුව මේ බොරු කරමින් යන මේ දේ අපි වාර ගන්න සූදානම් නැහැ. අද ආණ්ඩුවට අපි කියන්න කැමතියි අය නුවරලි තැපැල් කාර්යාලය වහම ඔය අයවැය තුලත් ඒ යෝජනාවක් තියෙනවා. දැන් අයවැය 13 සම්මත කරන්න දින දාගෙන තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා නුවරලි තැපැල් කාර්යාලය ඔය විකිණීම සම්බන්ධව කතා කරලා ඔය අයවැය ඉවත් කරගන්න. නුවරලි තැපැල් කාර්යාලය අත්පත් කර ගැනීම කරන්න එපා. ඒක හෝටලකට දෙන්න බාගෙන ඉල්ලීම අපි කරනවා. මේ රටේ මහජන ජීවිතයෝ ඉන්නවනම් එයාගෙන් අපි ඉල්ලීම කරනවා තැපැල් සේවකයෙට. ඒ නිසා ඒක එකක් ඒක එපා. ඒ වගේම ආපහු අපි 20000ක දීමනාවක් කිල්ලනවා සමස්ත වැඩ කර ජනතාවට. ඒ වගේම රටේ අනුකූල ජනතාවට විදුලි බිල අඩු කරන්න, ජල බිල අඩු කරන්න, බහන්ඩොල තියෙන බදු අඩු කරන්න, ඒ බදු අඩු කරලා ජනතාවට සහන දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. මෙන්න මේ සියල්ල සලකා බලලා ඒ තීන්දුව ගන්න කියන ඉල්ලීම අපි වැඩ කර ජනතාව විදිහට වැඩ කර පන්ති තැපැල් සේවකයෙට අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි කියන්න කැමති ආණ්ඩුවට විශේෂ සොම්බි රනිල්ට අපි කියනවා ඔයාගේ ඔය විකිනිල්ලේ ප්‍රතිපත්තියට අපි කිසිත් ඉඩ දෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම නූරිලි තැපැල් කාර්යාලය බේරා ගැනීම වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපි බේනකොට දරු අධිකරණයට යන්න පව අපි තීන්දුව කළා තියෙනවා. අපි විශ්වාස කරන අධිකරණයෙන් අපිට සාධාරණ තීන්දුවක් ලැබෙයි. මේ නූරිලි ඓතිහාසික අවුරුදු 100කටම පරණ මේ ඓතිහාසික ගොඩනැගිල්ල, මේ පෞරාණික ගොඩනැගිල්ල, මේ සුන්දර ගොඩනැගිල්ල රැක දෙයි කියන විශ්වාසයෙන් අපි අධිකරණයට යන්න අපි සූදානම්. ඒ වෙනුවෙන්